ඇමරිකානු ජාතික ක්‍රිකට් සංචිතයට ශ්‍රී ලංකා ක්‍රීඩකෙක් නම් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හට ගෙවන කෝටි ගණන් මුදල් හා දිල්හාර දූෂණ චෝදනා තුනකට ICC විසින් වරදකරු කිරීම ඇතුළු අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට ක්‍රිකට් ලෝකය සමග රැඳී සිටින්න. බොහෝ දෙනෙක් දන්න දෙයක් තමයි ඇමරිකාව මේ වන විට ලෝක ක්‍රිකට් බලය අල්ලන්නත් ලොකු උත්සාහයක නිරත වෙලා ඉන්නවා කියන එක. ඇමරිකාව මෙම වසරට අදාළව 44 දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් පුහුණු සංචිතයක් නම් කරලා තියෙනවා. මේ සංචිතයට ශ්‍රී ලංකා හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙකු වන ගයම් ප්‍රනාන්දු නම් කොට තිබෙන බව තොරතුරු වාර්තා වෙනවා. තවද මෙම සංචිතය සඳහා රටවල් කීපයක්ම නියෝජනය කළ ක්‍රීඩකයන් රැසක්ම නම් කොට ඇති බව තොරතුරු වාර්තා වෙනවා. ගයන් ශ්‍රී ලංකාවේ සිටින විට ක්‍රීඩා කොට ඇති ක්‍රීඩා සමාජ වන්නේ රාගම ක්‍රීඩා සමාජය, සැරසන්ස් ක්‍රීඩා සමාජය හා ලංකන් යන ක්‍රීඩා සමාජ තුන සඳහා පන්දු යවන්නෙක් ලෙස ක්‍රීඩා කොට තිබෙනවා. මේ වන විට ඔහු පදිංචි වෙලා ඉන්නෙත් ඇමරිකාවේ කැලිෆෝනියාවල. ඇමරිකානු සංචිතයට නම් කිරීම සම්බන්ධයෙන් ලංකාවේ පුවත් පතකට ඔහු අදහස් පළ කොට තිබෙනවා. ඇමරිකානු සංචිතයට තේරුණ එක ගැන නම් ගොඩක් සතුටුයි. ඒ වගේම තමා මම ක්‍රීඩා කරන රටේ ධජය වෙනුවෙන් උපරිම කැපවෙලා ක්‍රීඩා කරනවා. ගයම් ප්‍රනාන්දු එලෙස අදහස් දක්වා තිබෙනවා. ඊයේ දිනේදී අහන්න ලැබුණු දෙයක් තමා ක්‍රීඩකෙන්ට දක්ෂතා පදනම් කරගත් කොන්ත්‍රාත් ලබා දීම සඳහා තීරණය කර තිබෙන බව තොරතුරු වාර්තා වීම. අපි බලමු දැනට ක්‍රීඩකයන් සඳහා ගෙවනු ලබන කෝටි ගණනක මුදල් කන්දරාව කොපමණද කියලා. එක ටෙස්ට් මැච් එකකට ලක්ෂ 14ක්, එක එක්දින මැච් එකකට ලක්ෂ 10ක්, එක T20 මැච් එකකට 650,000ක මුදලක් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඊට අමතරව කොන්ත්‍රාත්තු අනුව ඒ කාණ්ඩේ ක්‍රීඩකයෙක්ට ලක්ෂ 500කට ආසන්න මුදලක්, B කාණ්ඩේ ක්‍රීඩකයෙක්ට ලක්ෂ 200කට ආසන්න මුදලක්, C කාණ්ඩේ ක්‍රීඩකයෙක්ට ලක්ෂ 130කට ආසන්න මුදලක්, D කාණ්ඩයේ ක්‍රීඩකයෙක්ට ලක්ෂ 100කට ආසන්න මුදලක් කොන්ත්‍රාත් මුදල් ලෙස වර්ෂයකට ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩකයන්ට ගෙවනු ලබනවා. හැබැයි අර ඉස්සර ජොබ් එකකුත් කරගෙන දවසට ₹250 ක්‍රිකට් ගහපු අය කරපු සේවයවත් දැන් ලක්ෂ ගණන් වැටුප් ගන්න අපේ ක්‍රීඩකයෝ කරනවද කියන එක නම් ප්‍රශ්නයක්. ඒක නිසා තමයි මේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන කියන එක ක්‍රීඩා ලෝලින් නිතර නිතර කීවේ. මීට වඩා මුදලක් ලැබුණත් ප්‍රශ්නයක් නෑ. ඒ කාලේ ක්‍රීඩකයන් වගේ රට වෙනුවෙන් ජයග්‍රහණ ලබා දෙනවා නම්. නමුත් අද එහෙම වෙන්නේ නැති නිසා තමා ක්‍රීඩා ඇමැතිතුමා මුල ඉඳන්ම ක්‍රිකට් හදන්න දැඩි තීන්දු තීරණ ගන්නවා කීවේ. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ICC දූෂණ මර්දන පනත යටතේ වන චෝදනා තුනකට වැරදිකරු බවට සනාථ වී ඇතැයි ජගත් ක්‍රිකට් කවුන්සිලය පවසනවා. ඒ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ විභාගයකින් අනතුරුවයි. 2019 වසරේ නොවැම්බර් මාසයේදී ICC දූෂණ මර්දන පනත යටතේ ඔහුට චෝදනා ගොනු කෙරුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමරු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට අසන්තද මෙල් මාතාගත් තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගරු කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරී ඇශ්ලිද සිල්වා මහතා පවසනවා. බංගලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා එරට දඟපන්දු යවන ක්‍රීඩක අබ්දුල් රසාක් පත් කර තිබෙනවා. පසුගිය මාර්තු මාසයේදී ඔහු තේරීම් කමිටුවට නම් කිරීමට අවධානය යොමු තිබූ නමුත් කොරෝනා අවසංගත තත්ත්වය හේතුවෙන් ඔහුගේ පත්කිරීම කල් දැමීමටයි තීරණය කළේ. කෙසේ වෙතත් තමා ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට අබ්දුල් රසාක් විසින් මෙතෙක් නිවේදනය කර නොමැති පසුබිමක ඔහු තේරීම් කමිටුවට පත් කර තිබීමද විශේෂත්වයක්. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.